දෙනාට අපි පිළිබඳව යම් සැකමුසු තැන් තිබෙන්නේ ආර්ථිකය පිළිබඳව කියලා මම හිතනවා. මොකද්ද තමන්ගේ ව්‍යාපාරවලට වෙන්නේ? තමන්ගේ ආර්ථිකයට වෙන්නේ නේද? ඒ පිළිබඳව මම හිතන්නේ වැඩිපුර යම් සැක සංකා තිබෙනවා. ඒ නිසා මම උත්සාහ කරන්නේ අන්නේ සැක සංකා යම් ප්‍රමාණයකට දුරු කරනවා වෙනුවට අපේ ඇත්ත කතාව කියන්න. එතකොට ඔබ හිටපු ස්ථාවරය හරිද? අපි ගැන දැකපු විදිය හරිද? අපි තේරුම් ගත්ත විදිය හරිද කියලා තේරුම් ගන්න පුළුවන් වීම. මම ආරම්භයක් ලෙස කිව්වොත් අපේ රටේ විවිධ පැතිවලින් මේ ආර්ථිකයේ කඩාවැටීම අපිට පිළිබිඹු වෙනවා. උද්දමණයෙන් අපිට පිළිබිඹු වෙනවා. ණය ගෙවා ගන්න බැරි රටක් බවට පත්වීමෙන් පිළිබිඹු වෙනවා. රැකියා අහිමි වීමෙන් මේ ඇති වී තිබෙන ආර්ථික කඩාවැටීමට පෙන්නුම් කරනවා. ව්‍යාපාර අවනිශ්චිතතාවයකට පත්වීමෙන් මේ ආර්ථික කඩාවැටීම අපිට පිළිබිඹු කරනවා. ඒ ගැටලු ඔක්කොගෙම අවසන් ප්‍රතිඵලය මොකක්ද? අද අපේ රට මුහුණ දී තිබෙන ප්‍රධානතම සියලු ගැටලු වල අවසන් ප්‍රතිඵලය තමයි ආණ්ඩුවට වියදම් කරන්න රුපියල් නැහැ, රටට වියදම් කරන්න ඩොලර් නැහැ. මම උදාහරණයකට කිව්වොත් මේ 2023 අයවැය ලේඛනයේදී අපේ ණය වාරික ගෙවීම අපි ඇස්තමේන්තු කරලා තිබෙනවා ට්‍රිලියන 2යි. අපේ පොලි වාරික ගෙවීම ට්‍රිලියන 2.2යි. එකනමේ 2023 සඳහා අපේ ණය වාරිකේ සහ පොලි වාරිකේ එකතුව ට්‍රිලියන 4.2යි. 2022 රජයට ලැබුණු මුළු ආදායම ට්‍රිලියන 2යි. 2022 රජය උපයා ගන්නා ආදායම ට්‍රිලියන 2ක් වෙනකොට 2023 ණය සහ පොලි වාරිකේ එකතුව ට්‍රිලියන 4.2යි. ඔබ ව්‍යාපාරික මහත්තුරු හැටියට එහෙම ව්‍යාපාරයක් පවතින්න පුළුවන්ද? එහෙම ව්‍යාපාරයක් පවතින්නත් බෑ. එහෙම සාමාන්‍ය නිවසක් පවතින්නත් බෑ. එහෙම රටක් පවතින්නත් බෑ. ඒක තමයි පළමු අරුබුදේ. මේ ගැටලු වල අවසන් අරුබුදේ. දෙවැනි එක අපිට වියදම් කිරීමට රටට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය අපි උපයා ගන්න අසමත්. 2021 වාර්තා බැලුවොත් අපේ ආනයන අපනයන අතර පරතරය ඩොලර් බිලියන 8.1යි. ආසන්න වශයෙන් වසරකට අපේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.7යි. ඒ කියන්නේ අපේ බහණ්ඩ අපනයන කිරීම වෙනුවෙන් හා ණය වාරික වෙනුවෙන් අපිට වසරකට ඩොලර් බිලියන 14.8ක් අවශ්‍ය අතිරේක වශයෙන් අපිට ඒක උපයන්න බැහැ. ඒ නිසා මේ අර්බුද දෙකට අපි මුහුණ දී තිබෙනවා. එහෙමනම් දැන් අපි හොයන්න ඕනකම තිබෙන්නේ මේ අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද? මා එක් කරුණු කීපයක් ඉදිරිපත් කරන්නම්. අපේ මූලික ආර්ථික උපාය මාර්ගයේ අනතුරුව මේ අර්බුදයෙන් ගොඩ එීම සඳහා තිබෙන මාවත. මූලික ආර්ථික උපාය මාර්ගයේදී අපි බොහෝ අය මේ ආර්ථික ප්‍රශ්න සාකච්ඡා කරන්න උපයෝගී කරගන්නවා ආර්ථිකීමේ කරුණු. අපි ගත්තු බදුපතිපත්ති වැරදි, අපි ගත්ත ආනයන ප්‍රතිපත්ති වැරදි, අපි අපිට තිබුණ සැලසුම් වැරදි වගේ ආර්ථිකම කරුණු වහා දක්වනවා. අපි හිතන්නේ මේ අර්බුදේ නිර්මාණය කරන්න ආර්ථික කරුණු ප්‍රධාන වගේම මේ අර්බුදේ පතුලේ තිබෙන සාධකය අපේ රටේ දේශපාලන සංස්කෘතිය, පොලිටිකල් කල්චර්. ඒක තමයි ප්‍රශ්න. අපේ රටේ ව්‍යාපෘති බැලුවත්, අපේ රටේ බදු වෙනස් කිරීම ලිහිල් කිරීම දිස බැලුවා, අපේ රටේ ණය ගැනීම දිස බැලුවා, අපේ රාජ්‍යයන් එක්ක ඇති කරන සබත්තාවයන් දිස බැලුවා, මේ සියල්ල පිටපස තිබෙන්නේ මොකද්ද? මේ පොලිටිකල් කල්චර්. ඒ නිසා මේ රට ගොඩනගනවා නම් අපිට බේස් එකක් අවශ්‍යයි, අපිට පදනමක් අවශ්‍යයි. අපි ඔබට සහතිකයක් දෙනවා. අන්නේ පදනම මේ කුණුවි කඩා වැටී තිබෙන දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරමු. ඒ පදනම හදන්නේ නැතුව මා හිතන්නේ අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙයි. මොකක්ද අපි මූලික කරුණු? අපි හිතනවා
අපේ රට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. මේ විධායක ජනාධිපති ක්‍රමයේ කේන්ද්‍ර කරගත්තු පාලනය අපි වගේ රටකට සුදුසු නෑ. සුදුසු නැත්තේ විධායක ජනාධිපති ක්‍රමයේ සුදුසු නැති නිසා නෙවෙයි. විධායක ජනාධිපති ධුරය කියන පුටුව අපේ නායකයන්ට බර වැඩි. එවැනි බලවත් පුටුවක වාඩි වෙන්න තරම් අපේ රටේ නායකයන් මනසින් දියුණුනේ. අපිට ඕන තරම් මෑත කාලේ උදාහරණ තිබෙනවා. ඒ නිසා අපි පදනම හදන්න ඕන බේස් එක හදන්න ඕන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. අමාත්‍ය ධුර සීමා කරන මන්ත්‍රීවරුන්ට පණින්න තියෙන ඉඩකඩ අවුරන මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරන සිංහල දෙමළ මුස්ලිම් ජනයාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපේ රට අවශ්‍යයි. දෙක අපේ රටේ ආණ්ඩුකරණය අදූෂිත භාවයට ලක් විය යුතුයි. මේ දූෂිත භාවයෙන් ගිලී තිබෙන ආණ්ඩුකරණය අදූෂිත භාවයට අපි ලක් කරනවා. තුන රටක් දියුණු වෙන්න නම් නීතියේ විධානයේ ආධිපත්‍ය අවශ්‍යයි. අද අපේ රටේ ධනවත් බලවත් අයට එක නීතියකුත් දුප්පත් දුබල අයට තව නීතියකුත් ලෝක රටක් එහෙම ඉස්සරහට යන්නේ නැහැ. අද අපි කාටත් පුළුවන් සමහර වෙලාවට අධිකරණයේ දිගහැරන නඩුව නම කිව්වම තීන්දුව මොකද්ද කියලා කියන්නේ. මා හිතන්නේ ඒක යුක්ති සාධකයි. අධිකරණ පද්ධතියක බිඳවැටීම බලපාන්නේ මට නඩුවක් තියෙනවද මම අධිකරණයට යනවද කියන සාධකයේ මත නෙවෙයි. මුළු සමාජිකම පැවැත්ම රඳා පවතින්නේ නීතියේ විධානයේ ආධිපත්‍ය නිසි පරිදි ආරක්ෂා කරගත්තොත් විතරයි. පාරේ වාහනයක් හැප්පුණු අපිට දෙන්නට රියදුරු දෙන්නට පාරේ බැහැලා ගහගන්න පුළුවන්. එහෙම නැත්නම් සාම මිනිස් සාම නිලධාරී පොලිසිය හරහා විසඳ ගන්න පුළුවන්. අපිට අසාධාරණයක් වුණොත් එකිනෙකාට ගහගන්න පුළුවන්. එහෙම නැත්නම් අධිකරණයට ගිහිල්ලා විසඳ ගන්න පුළුවන්. අපි තෝරා ගන්න සිස්ත සම්පන්න මාවත වෙන්න ඕනකම තිබෙන්නේ කුමක්ද? පාරේ ගහගන්න එක නෙවෙයි. අපි තෝරා ගන්න සිස්ත සම්පන්න මාවත වෙන්න ඕනකම තිබෙන්නේ එම ආයතනයන් කෙරෙහි විශ්වාසය තබා විසඳා ගැනීම. එම ආයතන පද්ධතිය විශ්වාසය බිඳ වැටුණොත් සමාජික පැවැත්මක් රඳා පවතින්නේ නෑ. ඒ නිසා නීතිය විධානයේ ආධිපත්‍ය අත්‍යවශ්‍ය අපේ රට ගොඩනගනවා. හතර වෙනුව අපේ රාජ්‍ය සේවය අතිශය අකාර්යක්ෂම විශාල ලෙස බරපැටවුණු රාජ්‍ය සේවය බට පරිවර්තන වී තිබෙනවා. ඒකත් එක පැත්තකින් මේ දේශපාලන සංස්කෘතියේම ප්‍රතිවිපාකය. අපි අහලා තියෙන 70 දශකයේ මුල් භාගයේ අපේ රටේ ඉතාම ශක්තිමත් රාජ්‍ය සේවයක් තිබුණ මේ ආසියාවේ. හැබැයි රාජ්‍ය සේවය බිඳ වැටෙන්න හේතු වුණේ මේ දේශපාලන සංස්කෘතිය විසින් මොකද කරියද? ඉතාමත් අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කරලා තිබෙනවා. අපේ රට ගොඩනගනවා නම් අන්නෙවෙනි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අපිට අවශ්‍යයි. පස්වෙනුව ලෝකේ රාජ්‍යයන් රාජ්‍යන්ගේ පිළිගැනීමට භාජනය වූ රාජ්‍යයක් අවශ්‍යයි. අපේ රට ලෝකේ රාජ්‍යන්ගේ පිළිගැනීමට අද භාජනය වෙලා නැහැ. ලෝකේ සියලු ආයතන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ලෝක බැංකුව මානව හිමිකම් කොමිෂන් එක ඇමරිකන් එක්සත් ජනපදයේ සෙනෙට් සභාවේ විදේශ සම්බන්ධතා පිළිබඳ කමිටුව මේ සියල්ල ලංකාව පිළිබඳ දෙන වාර්තා ඇවිල්ලා කළු වාර්තා. එනිසා අපේ රට ගොඩනගනවා නම් ජාත්‍යන්තරයේ ඉදිරියේ පිළිගන්නා රාජ්‍යයක් බවට මේ රට පරිවර්තනය විය යුතුයි. හය වෙනුව සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ජාත කොට්ටාසෙන් ජීවත් වෙනවා. සිංහල දෙමළ කියලා ප්‍රධාන භාෂාවන් දෙකක් කතා කරනවා. Hindu ධර්ම, Islam ධර්ම, Buddha ධර්ම, Catholic ධර්ම කියලා, Kristunu ධර්ම කියලා ආගම් අතරක් අතර රටක් තිබෙනවා. අන්නේ ජනතාව ඇතුලේ සමගිය නිර්මාණය කිරීමෙන් තොරව අපේ රට අනාගතයක් නෑ. මෙන්න මේ බේස් එක, මේ පදනම අවශ්‍ය මේ රට ගොඩනගන්න නම්. අපිට ආර්ථික කරුණු පිළිබඳ අපිට විවාද තියෙන්න පුළුවන්. ඔබලා දකින ආකාරය, අපි දකින ආකාරය අතර වෙනස්කම් තියෙන්න පුළුවන්. අපි කියන දේ වැරදි වෙන්න පුළුවන්, ඔබ කියන දේ හරි වෙන්න පුළුවන්. ඔබ දකින විදිය වැරදි වෙන්න පුළුවන්, අපි දකින විදිය හරි වෙන්න පුළුවන්. ඒ ආර්ථික කරුණු පිළිබඳ අපිට විවාදයක් තියෙන්න පුළුවන්. හැබැයි මා කියන්නේ යටකී කරුණු හය පිළිබඳව
අපි කාටවත් විවාදයක්ද විවාදයක් නැහැ. ඒ මූලික කරුණුයි ස්ථාපිත කිරීමෙන් තොරව දියුණු සංවර්ධිත ලස්සන රාජ්‍යයක් කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අන්නේ දේශපාලන වෙනස ජාතික ජන බලවේගයේ පාලනයක් ඇතුළේ සිදු කරනවා. ඒක තමයි දේශපාලකයන් හිටපිට අපිට පැවරී තිබෙන කාර්යභාරය. ඊළඟ ආණ්ඩුවක් ලෙස අපි මේ ආර්ථිකයේ මූලික වශයෙන් ගත්තොත් මේ අර්බුදයෙන් ගොඩේම සඳහා රටට අවශ්‍ය පදනමක් තිබෙනවා වගේම ආර්ථිකයට පදනමක් අවශ්‍යයි. ආර්ථික පදනම ඔබට රාජ්‍යයෙන් හෝ රාජ්‍ය ආයතනයන් විසින් හෝ යම් සේවයක් ලබාගත හැකි නම් ඒ සේවය කාර්යක්ෂම කිරීමත් ඒ සේවය දේශපාලන හිතවත්කම් බැඳීම් ඥාති මිත්‍රාදී මත නෙවෙයි ඇත්ත නිවැරදි කරුණු මත ඉටුවෙන තත්ත්වයක් අපිට නිර්මාණය කරන්න ඒක අවශ්‍යයි. ඊළඟ ගත්තොත් විශේෂම ගත්තොත් බදු ගෙවීමේදී රේගුවේදී මේදී ආදී ආයතනවලදී අවශ්‍යන පිරිසිදුභාවය අපි නිර්මාණය කළ දෙන්න. හැම කෙනාටම යම් ව්‍යාපාරයක් පිළිබඳව යම් ආයෝජනයක් පිළිබඳව හැම කෙනාටම තියෙන සත් සියලු තොරතුරු වලට ප්‍රවිෂ්ඨ වීමේ සාධාරණ අයිතිය අපි හදන්නවා. අද අපේ රටේ අපේ රටේ ආණ්ඩු පාලනයේදී බොහෝ තොරතුරු සංගවා කීප දෙනෙක් අතර තමයි මේ තොරතුරු ගවේෂණය වෙන්නේ. වුවමාරු වෙන්නේ. ඒ නිසා වුණ අත තමයි ආර්ථික විශාල පංගුවක් රඳාපවතින්නේ. ඒ වෙනුවට සියලු දෙනාට සාධාරණ ලෙස ප්‍රවිෂ්ඨ වීමට අවශ්‍ය වෙන තොරතුරු ටික අපි සම්පාදනය කරලා දෙන්න. ඔබට ඕනෑම ආයෝජකයෙකුට ව්‍යාපාරිකයෙකුට යම් ආයෝජනයක් පිළිබඳව යම් ව්‍යාපාරයක් පිළිබඳව තොරතුරු සාධාරණ ලෙස සමාන ලෙස ප්‍රවිෂ්ඨ වීමේ අයිතිය රාජ්‍යකට අපි තහවුරු කරන්න. ඒ තමයි ආර්ථිකය ගොඩනැගීම සඳහා වචන මූලික පදනම. ඊට පස්සේ අපි හිතන අපේ ආර්ථිකයේ මූලික වශයෙන් අපි පිළිගන්නා උපාය මාර්ගය අපේ රටේ බහණ්ඩ හා සේවා නිෂ්පාදන ඉහළ යා යුතුයි. 1 2 බහණ්ඩ හා සේවා නිෂ්පාදනයේ ජනතාව හවුල් විය යුතුයි. මා එහෙම කියන්නේ මොකවත් නිසා නෙවෙයි. අද අපේ රටේ ජාතික ධනයෙන් 36%ක් උත්පාදනය කරන්නේ බස්නාහිර පළාත. අපේ රටේ ජාතික ධනයට උතුරුමැද පළාතේ දායකත්වයේ 5%යි. වයඹ පළාතේ දායකත්වයේ 9%යි. ආර්ථිකයේ ජනතාව හවුල් වෙන ප්‍රමාණයට තමයි ආර්ථික ප්‍රතිලාභයේ ජනතාවට ගලාගෙන යන්නේ. ආර්ථිකයේ ජනතාව හවුල් වෙන්නේ නැත්නම් ආර්ථික ක්‍රියාකාරීත්වය ජනතාව සම්බන්ධ වෙන්නේ නැත්නම් ආර්ථික ප්‍රතිලාභ එම ජනතාවට ගලාගෙන ඉන්නේ නැහැ. එනිසා මොකද සිද්ධ වෙන්නේ? ඒ ජනතාවගේ ජීවිතය පවත්වා ගන්න යාම වෙනුවෙන් සාහන ආධාර ක්‍රම අනුගමනය කළ යුතු තිබෙනවා. ඇයි සමෘද්ධිය 1994 සිට අවුරුදු 30කට ආසන්න කාලයක් ඇයි සමෘද්ධිය ක්‍රියාත්මක කරන්න සිදු වී තිබෙන්නේ? ග්‍රාමීය දුප්පත් ධන ග්‍රාමීණ ජනතාවට ආර්ථිකයේ පංගු කරුවන් ලෙස සම්බන්ධ වෙන අවස්ථාවක් නෑ. ආර්ථිකයට උන් සම්බන්ධ වෙන අවස්ථාවක් නැත්නම් ආර්ථික ප්‍රතිලාභ ඔවුන්ගේ අතට ගලාගෙන ඉන්නේ නෑ. එනිසා 1 බහණ්ඩ සේවා නිෂ්පාදන ඉහළ දැමීම. 2 ජනතාවට ඒ ආර්ථිකයට සම්බන්ධ වීම. 3 ආර්ථිකයේ ලැබෙන ප්‍රතිලාභ සාධාරණ බෙදී යාම. මා කියන්නේ නෑ සමානව කියලා. අපි ගැන කියනකොට සමහර හිතන සමානව. සමානව බෙදුණා කියන මනස්කල්පිත අදහසක්. ඒක යුටෝපියාව යථාර්ථයක් නෙවෙයි. යථාර්ථය කියන්නේ සාධාරණ. ඇයි මා මේ සාධාරණ කියන එක විශේෂයෙන් අඟවන්නේ? අපේ රටේ ජාතික ධනයෙන් ඉහළම ඉන්න 10% සමඩ මෙතන ඇති.
ඔවුන් අපේ රටේ ජාතික ධනයෙන් 38ක් භුක්ති විඳිනවා. පහළම ඉන්න 10ට හම්බ වෙන්නේ රටේ ජාතික ධනයෙන් 1.1යි. සාධාරණ. අපි මිනිස්සෙක් කැටියට ඉපිදිලා අපි දීර්ඝ කාලයක් ජීවත් වෙන්නේ නැහැ. අවුරුදු 80ක් 70ක් නේ කෙටි කාලයක් තුළ අපි මිය යනවා. ඒ කාලය තුළ හැම පුරවැසියෙකුටම තමන්ගේ ජීවිතයේ මූලික වමනාවන් ඉටු කිරීමට සමත් වෙන ආදාය මාර්ගයක් නොලැබිය යුතුද? මා කියන්නේ එවැනි විශාල ආර්ථිකයේ පරස්පරතාවයක් මොකද්ද? ආ විෂමතාවයක් තිබෙනවා නම් ඒ සමාජ කවදාවත් ස්ථාවර වෙන්නේ නැහැ. ආර්ථික විශාල මා කිව්වේ 38 1.1යි. එවැනි විශාල පරතරයක් තියෙන රටක සමාජ කවදාවත් ස්ථාවර සමාජයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ගැටුම් එනකොටා ගැනීම මද්‍රව්‍ය සුරාසූදුව මේ සියල්ලන්ට බැබ්බැ වුණු සමාජයක් බවට පරිවර්තනය වෙනවා. එනිසා සමාජය යහපත් කරන්නත් පහලට සාධාරණ පංගුවක් ගලාගෙන යා යුතුයි කියලා පීතනවා. මේක තමයි අපේ ආර්ථිකයේ මූලික පදනම. භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය ඉහළ දැමීම, නිෂ්පාදනයට ජනතාව සම්බන්ධ කර ගැනීම, නිෂ්පාදනයෙන් සාධාරණ පංගුවක් ජනතාවට ගලාගෙන යාම. මේක අපි කරන්නේ කොහොමද? අරගෙන දෙනවද? නෑ. එක අපි භාණ්ඩ සේවා නිෂ්පාදනය ඉහළ දමනවා නම් අපි අපේක්ෂා කරනවා කරුණු කීපයක්. පළමු එක තමයි අපේ රටේ අද සුළුහා මධ්‍ය පරිමණී ව්‍යවසායකයා ගමන් කරමින් තිබෙන්නේ ඉවට. ලෝකේ ඉවට ගමන් කරපු යුගයක් තිබුණා. මම හිතන අපේ රටේ තව අද ගත්තත් බොහෝ අය තමන්ගේ සීය පටන්ගත් ව්‍යාපාර ඉස්සරහට ගෙන යන එකක් තියෙනවා. වැඩිපුර ගත්තා. නව ව්‍යවසායකෙක් හැදෙන්නේ කොහොමද? තමන්ගේ සීයා බිස්කට් හදන්න ගියා නම් මුණුබුරත් බිස්කට් හදනවා දන්නේ නෑ. තමන්ගේ සීයා හෝටල් කර්මාන්තයට ඇතුළු වුණා නම් මුණුබුරත් හෝටල් කර්මාන්තේ දිනවා. වැඩිපුර අපේ රටේ ව්‍යාපාර පවතින්නේ ඒක. ඇයි? නව ව්‍යවසායකකට බයයි. නව ආයෝජනයකට බයයි. ඇයි? අපි ව්‍යාපාර ආයෝජනය කරන්නේ ඉවට. ලෝකෙ ඉවට ගමන් කරපු කාලේ අවසන් මතක තබාගන්න. ඒක මීට දශක ගණනාවකට පෙර ලෝකෙ ගමන් කරේ ඉවට. අද ලෝකෙ ගමන් කරන්නේ ඉවට නෙවෙයි. දත්ත විශ්ලේෂණය, දත්ත විශ්ලේෂණය මත එකතු කරගන්නා තොරතුරු ඒ මත එන පුරෝකතනෙ. අද අපේ ව්‍යාපාරයකට එහෙම එකක් තියෙනවද මම අහනවා. ඉදිකිරීම් කර්මාන්තේ කවරෝ ආණ්ඩුවක් ඔබට ඉලක්ක සකස් කරලා මේම තමයි අපේ ඉදිරි අවශ්‍ය වෙන නිවාස ප්‍රමාණය. මේ තරම් කර්මාන්ත පද්ධතියක් අවශ්‍ය වෙනවා. ඒ කර්මාන්ත පද්ධතියට මෙච්චර අමුද්‍රව්‍ය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මෙච්චර ඉදිකිරීම් සමාගම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. 2000 දී අපි ඉදිකිරීම් කර්මාන්තේ මෙතෙන්ට ගෙනවනවා. අන්නේ පුරෝකතනයට ආයෝජකයා කැඳවනවද? මම අහන්න කැමතියි ඔයගොල්ලන්ගේ. ලංකාවේ කවරෝ මුදල් අමාත්‍යවරේ ඒ ශේස්ත්‍රයේ දත්ත තොරතුරු පුරෝකතරය මත ඔබට ආයෝජනය කරන්න කියලා ආරාධනා කරාද? මම කියන්නේ නැහැ. එනිසා ආයෝජ්‍ය ව්‍යවසායකයා බයයි. හෙට වෙන්නේ මොකක්ද? අනිද්දා වෙන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් අයවැලේකනක් එන මාස දෙකකට විතර පෙර සියලු ආයෝජන නතර වෙන ලංකාවේ. ඇයි? ඊළඟ බජට් එකේ මොකක් කරයිද කියලා සැකයක් තිබෙන නිසා. එමුනේ වාහනයක් ගන්න හිටියත් වාහනයක් ගන්නනේ. වාහනයක් විකුණන්න හිටියත් වාහනයක් විකුණන්නේ නේ. අයවැය ලේඛනයක් ආසන්න වෙනකොට රටක ආර්ථිකයක් නතර වෙනවා. ඇයි? මොනව කරයිද දන්නේ? සැකේ. එනිසා අපි ඔබට කියන්නම්. එනිසාද අපි ගොඩක් ව්‍යාපාරිකයන්ට සිද්ධ වෙලා තිබෙන්නේ. දත්තතරතර පුරෝකතනය මත ආර්ථික හසුරුවනව වෙනුවට නේද? අවසානයේදී ආයෝජනය කරන්න කලින් ගිහිල්ලා ඥානකකින් අහනවා කරොත් හරිද නැද්ද කියලා. මොකද සිද්ධ වෙන්නේ? එනිසා අපි ඔබට අවශ්‍ය වෙන දත්ත තොරතුරු ඉලක්ක පුරෝකතනය දෙන්නම්. ඔගොල්ලෝ මෙන්න මෙතෙන්ට ආයෝජනය කරන්න. අපි 2030 දී
संचार कर्मांत में मैं तेंट गिनियां अपेक्षा करूं ये संचार कर्मांत तेंट यारों ना अभी मैंने मैं सीएस तरुलेंगा पे संचार करेंगा अपेक्षा करूं ये संदा पिटा तारुपा है कामर में इच्छा वश्य हुई तारुहत्र कामर में इच्छा वश्य हुई मग पिन्ना ना मिच्छा वश्य हुई इधर पास सिमुकद्द वाहन लबा दिन ना मिच्छा वश्य हुई केला पे उपटा सरसुमिद्री पत करा नाम उब एक टेन ये मैंने तो आंडू होटल हादन दिया नहीं हाँ आंडू वाहन हायर करा दिया नहीं अभी कर ला दी नहीं इस अभी ये दी करा अदा पे राटे विशाल सुलुआ मध्य परमाणु व्यवसाय का विशाल प्रमाण है बिंदे बैठे ना कड़ा बैठे ना सिविधि क्या निकलने तेरे मादा नहीं इन सामों का दक्कली तो बननी ये आटा वश ने दत्त पुरो कातन इलाक का दीला आर्थिक एतेंट ये व्यवसाय क्या कहना बनो या बैठे ना या ना होटल कर मानते या बैठे ना मुकाद करने ना कमती भी या विनती सावक टे अनेक निमी राजे में दिया तेन नो ना या ऐसे इस तरह मुरंदा वगन ऐ दिदास्ती है इलाके टे या इंडो ना दिया दिदास्ती है इलाके रटे इलाके है बे व्यापारे तमंगी इलाके खरी वेटुनु मुकाद करनु राजे में दिया तेन नो ना ऐसे इस तरह या रंदा वगन अभी